आयुष बहु वेवा के लिए मैं हिता ने अभी कथा आरंभ करा हे भाई अद वर्तमान अभी हेमोट मिता अभीट मे गमकराने को नटद कारण मुलिम मूतिवंत मगे हिसन मचार करण मगे आदरणीय मित्रयीन मगे आदरणीय सहृदयीन मगे आदरणीय मे रटे जीवत्न मगे अम्मल तातल सीलुम दिन मे बेलावे इक्का वण्व पारट बेहलाइन इकम अरमुन किसीम पक्षपाट भेदे किन तोरो मंगिताने एक तमय वेदगत्वेन्ने मे स्वाभाविक हेतु मत मे किसीम हेतु मत ओंगे मे अरगलेट बाधावक नोवेवा हानियक नोवेवा मे अरगले अपे जयग्रहणीय दक्वाम दिगिन दिकटम गमन करनट हेकिवेवाय किन कारणावत्तेक्क मगे කතාව මම ආරම්භ කරන්න මම කලාව පිළිබඳව නෙමෙයි මම හිතන්නේ කතා කරන්නට සිද්ධ වෙන්නේ මොකද කලාව ගැන කතා කරන්න රටක් තියෙන්න ඕනේ රටක් තිබුණොත් තමයි අපිට කලාව කරන්නට පුළුවන් වෙන්නේ කලාත්මක මිනිසුන් නිර්මාණශීලී මිනිසුන් බිහි වෙන්නට නම් අපිට මේ රට තුල ඒ වාතාවරණය නිර්මාණය වෙන්න ඕන ඒ වාතාවරණය නැතුව හුරකම දූෂණය වංචාව ගැන කතා කරන හැම සමාජ තත්ත්වයක්ම ඉතාමත් පහළ මට්ටමකට වැටලා තියෙන අවස්ථාවක කලාව ගැන විතරක් කතා කරලා අවශ්‍ය වෙන්නේ නැහැ එහෙමනම් අපිට අවශ්‍ය වෙනවා නැවත වතාවක් අපේ මේ රට ආපහු අපි නගා සිටවන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කරන්නට මෙතනදී මම හිතන්නේ මම වැඩිපුර අවධානයක් යොමු කරන කාරණාව තමයි අපේ මේ රටේ සිද්ධ වෙන වංචාව දූෂණය හොරකම කියන කාරණා මොකද ඇත්තටම දැන් මං හිතනවා මට වඩා ප්‍රාමාණිකව දැනුමක් තියෙන බොහෝ පුද්ගලයන් මේ වගේ ඉස්සරහ ඉන්නවා මේ හැම කෙනෙක්ම දන්න කාරණාව තමයි නීතිය තුල අපේ රටේ හොරකම් කරන්නට වංචා කරන්නට මංකොල්ල කන්නට මේ රටේ ධනය සූරා කන්නට මේ දේශපාලඥන්ට නීතිමය වාතාවරණයක් යටතේ අවසර ලැබිලා තියෙනවා ඒක තමයි ඇත්ත කාරණාව ඕන් නීතියේ නීතියට මුවා වෙලා තමයි නීතියේ බලය අතට අරගෙන තමයි නීතියත් එක්ක බොහොම ආදරණීයව තමයි මේ රට මංකොල්ල කන්නේ හොරකම් කරන්නේ දූෂණය කරන්නේ දැන් ඕකට එතකොට කෙනෙක් කියන්න පුළුවන් මේ 225ම මේ රටේ හොරු 225 විතරක් නෙමෙයි මේ රටේ හොරු මේ රටේ අපි ගත්තොත් එහෙම මේ අපේ නගර සභාවේ ඉඳන් ප්‍රාදේශීය සභාවේ ඉඳන් මහනගර සභාවේ ඉඳන් මේ හොරකම ටිකින් ටික ටිකින් ටික වර්ධනය වෙලා තමයි මේ මහා පරිමාණ හොරකම් වලට මේ රට අද ගම කරමින් ඉන්නේ. ඒකට හොඳ උදාහරණයක් තමයි හරි සරලයි මම මේ කතා කරන දේවල් හරි සරලයි. ඕගොල්ලන්ට නිකන් ගෙදර ඉඳන් හිතන්න පුළුවන්. මොකද දැන් අපිට දැන් ස්ලෝගන් ගොඩක් තියෙනවා. ගෝ ගෝට හෝම් කියනවා. එහෙම නැත්නම් හොරකම් කරපු මුදල් දියව් කියනවා. තොපි ඵලයව් අපිට දියව් කියනවා. අපේ හොරකම් කරපු මුදල් නැවත අපිට ලබා දියව් කියනවා. ඔය ආදී වශයෙන් හේතු පාට අපිට මේ වෙනකොට ඉතා විශාල ප්‍රමාණයෙන් තියෙනවා. හැබැයි මේ හේතු පාට සමහර වෙලාවට දැන හෝ නොදැන අපි රැල්ලට හෝ මේක ගැන කතා කරනවා. ඒක හරි වැදගත්. එතකොට මේ රැල්ලට හෝ යනකොට අපි නැවත කරලා බලන්නට අවශ්‍යයි මේ පාඩිය තුල අන්තර්ගත වෙන කාරණාව මොකක්ද කියලා. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් මේ හොරකම හොරකම් කරපු මුදල් අපිට ආපහු දියව්. එතකොට අපි බලන්න ඕනේ හොරකම් කරපු සල්ලි ටික ආපහු ලබා ගන්නට මේ රට ඇතුලේ නීති රීති පද්ධතිය සකස් වෙලා තියෙනවද? කොහොමද අපි හොරකම් කරපු සල්ලි ටික නැවත වතාවක් ලබා ගන්න? ඕක ගැන අපිට හිතන්නට සිද්ධ වෙනවා. ගෝ ගෝට හෝම් කියනවා. හරි. එතකොට අපි ආවේ යවලා ඊට පස්සේ අපි ආපහු නැවත වතාවක් පත් කරගන්නේ කවුද කියන කාරණාව පිළිබඳ අපිට හිතන්නට සිද්ධ වෙනවා. එතකොට අපි මේක ඇතුලේ ඉන්න මේ දූෂිත මිනිසෙක්ම තමයි නැවත වතාවක් මේ චක්‍රය තුලින් ආපහු අපි මේ බලයට අරගෙන ඉන්නේ මේ 225 එපා කියලා එළියට දැම්මට පස්සේ ආපහු මේ කිලුටු ඇඳුම් ගලවලා අලුත් ඇඳුම් ඇඳගෙන මේ වගේ දූෂිත පුද්ගලෙක්ව තමයි නැවත වතාවක් මේ පුටු ඇවිල්ලා වාඩි වෙන්නේ. එහෙමනම් මේ දූෂිතභාවය මේ දූෂණය මේ තියෙන මේ කරප්ෂන් කියන එක අපි නමත්තන්න නම් අපේ රටේ නීතිය මීට වඩා බලාත්මක කළ යුතුමයි. ඔවුන්ගේ තියෙන වරප්‍රසාද වරදාන සියල්ලම පාහේ අපි සීමා කළ යුතුමයි. මොකද මේ වරප්‍රසාද වරදාන යටත්ව තමයි මේ සියලු හොරකම් ටික සිද්ධ වෙන්නේ. ඒක හරිම නීත්‍යානුකූලයි. දැන් කමිෂන් ගන්න අවසර තියෙනවා. දැන් බලන්න අපේ ගමේ පාරක් හදනවා. දැන් ඔබේ මගේ පාර වෙන්න පුං ගන් සභා පාර වෙන්න ඕන. පාරට යන වියදම ඇත්තටම ඇස්තමේන්තු ගත කළොත් පාරට යන වියදම ලක්ෂ 10ක් වන්නට පුළුවන්. හැබැයි ඔහු ඒක නැවත වතාව ලිපි ලේඛන සකස් කළා අලුතෙන් සකස් කරනවා මේ පාරට යන වියදම ලක්ෂ 58ක් වෙනි මුදලකට. මහා විශාල මාජින් එකක් මැද්දෙන් තියෙනවා. ඇයි මේ මාජින් එක තියලා තියෙන්නේ? ඒ තමයි ඒ කවුරු හෝ නගරාධිපතිට එහෙම නැත්නම් ඒ ෆයිල් එක පාස් කරන කෙනාට එහෙමත් නැත්නම් ඒ පැත්තේ ඉන්න ඇමතිවරයාට මේකේ යම් යම් ප්‍රසන්ටේජ් ගිහිල්ලා දෙනවා. එහෙම දුන්නොත් තමයි ඊළඟ පාර නැවත වතාවක් පාර ඔහුට ලැබෙන්නේ. ඒක තමයි මේ සුළු පරිමාණයේ ඉඳන් මහා පරිමාණයට වෙනකන් අපේ රටේ දැන් මේ සිද්ධ වෙමින් පවතින. මොකද මේ රටට එන මහ විශාල ව්‍යාපෘති තියෙනවා. ඒ ව්‍යාපෘති මේ රට ඇතුළට අත යටින් ගෙනල්ලා ප්ලෑන් කරන ප්ලෑන් කරන්නේ කොහොමද? මහා විශාල
කොමිෂන් එක මහ විශාල ප්‍රතිලාභයක් ප්‍රති වර ප්‍රසාදයක් ඒක හරහා ඔහු ලබාගෙන බොහොම සොච්චා මුදලකට ඉතුරු ටික නිම කරනවා. ඒක අපි දකින පෞගේ කාලේ මහා මාර්ග පද්ධතියේ සම්බන්ධයෙන් අපිට කතා වුණා. හැබැයි හැමතැනම ඇහෙන්නේ මොකද හොරකම් කරා ඌ එකෙන් ගැහුවා. කොහොමද මේ ගහන්නේ? එහෙමනම් මේ නීතියේ වටපිටාව, මේ නීතියේ අවසරය සහ නීතියේ රැකවරණය මේ රට ඇතුලේ මේ ඉන්න දේශපාලකයින්ට හිමි වෙලා තියෙනවා. එහෙමනම් අපි මේ නීතිය සැමට සර්වසා ධාරණ විය යුතුයි කියන කාරණාවට අපි එන්න ඕනේ. ඒ සමගම අපි මේ රටේ මේ තියෙන දේශපාලයන්ගේ වරප්‍රසාද වරදාන මොන විදිහට සීමා කළ යුත්තේ කියන කාරණාවට අපිට ගමන් කරන්නට සිද්ධ වෙනවා. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ රට මේ තියෙන ආගාදෙන් නැවත වතාවක් ගොඩනංවා ගන්නට. මොකද දැන් අපි වැටෙන්නට තියෙන අඩියක් ඉක්මවා වැටි හමානයි. සමහර වෙලාවට හැමෝම කියනවා මේ වෙලාවේ සංචිත තියෙන ඍණාගයන් වලින් කියලා. ඕක සාමාන්‍ය මිනිස්සුෙකුට නොතේරෙන්නට පුළුවන්. හැබැයි සාමාන්‍ය මිනිස්සුෙකුට දැනෙන්නට නම් බඩටත් වැදිලා කොන්දටත් වැඩෙන්න ඕනේ. එහෙම තමයි වැදුනොත් තමයි මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට ඒක දැනෙන්නේ. දැන් මේ දැනිච්ච හින්දා තමයි ආපහු පාරට වැටිලා තියෙන්නේ. අපි මේ පාරට බැහැලා තියෙන්නේ. අපි මේ අරගල කරන්නට පටන් අරන් තියෙන්නේ. එකවන්ව රටේ කලාකරුවන්ද විද්වතුන්ද වෛද්‍යවරුන්ද නීතිඥවරුන්ද ගොවියන්ද පාරට බහලා තියෙන හෙට දවස වෙනුවෙන් අපිට රටක් ඕන හින්දා ඇත්තම කාරණාව මේ රට මේ මොහොතේ මෙහෙමත් තියෙන එක පුදුමයක් හැටියට ගන්නට පුළුවන්. ඒ තරම් පහළ මට්ටමකට අපි වැඩිලා ඉන්නේ. හැබැයි මේ කතාව අවසන් කරන්නට කලින් මම නැවත වතාවක් කියනවා මේ අරගලය නවත්තන්නට එපා. මේ කිසිම හේතුවක් උඩ මේ අරගලය නවත්තන්නට එපා. කිසිම බලපෑමක් තුල මේ අරගලය නවත්තන්නට එපා. කෙනෙක් හිතනවා නම් මේක කාලෙත් එක දියාරු වෙලා කියලා මේ මොහොතේ මේක දියාරු වෙලා අපිට ඇති වෙලා මිනිසුන්ට හති වැටෙලා මේක නවත්තයි කියලා නවත්තන්නට එපා. ඔබ මේ වෙනකොට තොරතුරු දත්ත පිළිබඳ ඔබ ඉතා දැනුවත්. ඔබට පුළුවන්කම තියෙනවා මේ දන්නා තොරතුරු දත්ත ඊට වඩා දැනුවත්භාවයේ අවබෝධයෙන් යුතුව කතා කරන්නට සහ සටන් පාට ඇටියට ගේන්නට. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ සටන් පාට ඇටියට අපි එක්කහු කරගමු අපේ මේ සටන් පාට. සැමට එක නීතිය, one law for all. රාජ්‍ය ආයතන සියල්ල ස්වාධීන කරමු. Protect and preserve independence of state institutions. මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද අහෝසි කරමු. ඕක තමයි මම මේ මෙච්චර වෙලා කතා කරේ. අපි මහජන ඒක හැමෝම කියන දේ. මේ මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද අපි අහෝසි කළ යුතුමයි. ඒ අහෝසි නොකරන්නේ නම් මේ තියෙන මේ පෞල්වාදයන් තුල, මේ තියෙන ඥාති සංග්‍රහයන් තුල, මේ හිතයිචීන් තුල, මේ ඡන්දට වැඩ කරන හැම කෙනෙක් තුලම මේ ඔබේ මගේ දරුවා වෙනුවෙන් තියෙන මුදල, මේ රටේ හෙට දවස වෙනුවෙන් තියෙන මුදල තමයි ඔවුන් විනාශ කරන්නේ. මේ රටින් එක සතයක්වත් එළියට යන්නට නොදී මේ දේශපාලනින් හරහා මේක අපිට රැක ගන්නට පුළුවන්. ඒක ඉතාමත් වැදගත් වෙනවා. මූල්‍ය තීරකයින් වගකීමට සහ වගවීමට යටත් කරමු. මූල්‍ය තීරකයින් වගකීමට සහ වගවීමට hold decision makers by accountable and responsible for their decisions. දේශීය කර්මාන්ත සඳහා ආරක්ෂාවක් ලබා ගමු. ඒක ඉතාමත් වැදගත්. මොකද මේ මොහොතේ පිට රටින් හර හැම ඇටේම රටට ගේනවා. හැබැයි මේ රටේ තියෙන එක ඇටයක් හරියට පිට රට යවන්න ඕන විධිමත් ක්‍රමවේදයක් නැහැ. මේ රට ඇතුලේ කර්මාන්ත ඉදිකිරීමට කිසිම සහයෝගයක් නැහැ මේ රජය තුල. මොකද හේතුව ඔවුන්ට මේකේ ප්‍රතිලාභ නොලැබෙන නිසා. මොකද පිටින් මොනව හරි ආවොත් ඒකේ ප්‍රතිලාභ අපිට ගන්න පුළුවන් මහා පරිමාණය. හැබැයි මේ රටේ මිනිහෙකුට සහයෝගය දීලා ඒ මනුස්සයාගේ කර්මාන්තයක් නගා සිටුවලා මේ රට තුල නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරගන්නට පුළුවන්. ඒක තමයි වැදගත් වෙන්නේ අපිට මේ මොහොතේ මේ කඩා වැටීමෙන් යම් තාක් දුරට අපට නැගී සිටීමට. ඊළඟට ජාතික ප්‍රතිපත්තියක් සකසමු. මේක නැෂනල් පොලිසි. ඒක මං හිතන්නේ දැනවත් ඕනෝ. දැන හැම කෙනෙම කතා කරන කාරණාවක්. අපේ රටට සිස්ටම් එකක් ඕනේ. අපිට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන එක ඒක මේ වෙලාවේ කරගත යුතුමයි. ඊළඟට දේශපාලන පක්ෂ විගණනය කරමු. ඔඩිට් ඕල් පොලිටිකල් පාටිස්. ඒක මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ කරන්න බෑ. කොහෙන් හෝ සිද්ධ වෙනවා. ඒක ආපහු කොලේ වහලා ඔඩිට් කරොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ හොරකම් කරපු දේවල් ගණනය වෙන්නට පටන් ගන්නවා. ඒ හොරකම් කරපු දේවල් ආන් අපිට නැවත රට ලබා දෙන්නට කටයුතු කරන්න සිද්ධ වෙනවා නීතිමය මාර්ගයෙන්. දැන් ඔන්න ඔය අවසාන කතාව තමයි මේක හරියට ඔඩිට් වුණා නම් අද දවසේ අපිට කෑ ගහන්න වෙන්නේ නැහැ රටක් එකතු වෙලා හොරකම් කරපු සල්ලි දියව් හොරකම් කරපු සල්ලි දියව් කියලා. අපිට ඒක කෑ ගහන්නට වෙන්නේ. ඒ පාටේ අපිට අයින් කරන්නට තිබුණා. අපේ රටේ මේ ඉතිහාසයෙන් නම් හරියට මේ ඔඩිට් වීම වෙනවා නම් මේක මේ මොහොතේ මාසෙකින් දෙකකින් අවුරුද්දකින් සිද්ධ වෙච්ච කාරණාවක් නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ කඩින් කඩ සිද්ධ වෙලා මේ වෙනකොට අර නාහෙගාවින් කටගාවින් නාහෙගාවටම වතුර ටික ආවට පස්සේ තමයි අපිට එළියට බහැලා කෑ ගහන්න අපි හිතන්නේ. හිඳ මතක තියාගන්න මේ
හිඟන ක්‍රමේ අපි නවත්තමු මේ දිලිඳුකම මේ රටේ අපි අයින් කරමු මේ දිලිඳු මානසිකත්වය අයින් කරමු අපි හැමදාමත් හිතන්නේ අපේ ගමට පාර දෙනවා නම් එහෙම නැත්නම් මරණාධාර සමිතියට ටකරන් ටික දෙනවා නම් පුටු ටික දෙනවා නම් එහෙම නැත්නම් මට බත් පැකට් එකක් හාල් ටිකක් එහෙම නැත්නම් වියලි සහන මල්ලක් දෙනවා නම් අන්න එයා තමයි රජා කියලා හිතන එක ඒ මානසික මත්තමේ මිදෙන්න මොකද ඒක තමයි වැදගත් වෙන්නේ අපි කුසුළු පරිමාණයේ ඉඳලා මහා පරිමාණය වෙනකන් හැමදාමත් අනුන්ගෙන් ඉල්ලන්න පෙළඹිලා තියෙනවා ඒ හින්දා හැමෝටම ආදරෙන් කියනවා මෙන්න මේ හේතු පාට ටික තියාගන්න අවසාන වශයෙන් මම එකම එක කතාවයි කියන්නේ අපි හැමෝම මේ මහ පොළොට ආදරේ අපි හැමෝම මේ රටට ආදරේ මේක අපේ රට මේ අපේ ආදරණීය රට අපේ අම්මා මුත්තා නැත්තා පණත්ත කිරිකිට්ටා ඉඳන් බින්න බැහැගෙන අපි වදාපු අපි හදාපු ආදරණීය රට හැබැයි මේ රට මේ වෙනකොට දූෂණය වී හැමාරයි මේ රට කාන්තාවක් නම් කාන්තාව දූෂණය වී හැමාරයි හැබැයි මේ දූෂණය කරපු කාන්තාවට උපදින දරුවා ඔබත් මමත් නම් මෙහෙම නැත්තම් මේ රට තුල ඊළඟට උප්පත්තිය ලබන දරුවා මේ රටේ අනාගතය නම් එහෙමනම් මේ ඉන්න කාල කණි මජර දේශපාලනකින් තුලින්ම තමයි නැවත වතාවක් මේ රට අපි සශ්‍රීක කළ යුතු වන්නේ මේ රට නගා සිටුවිය යුතු වන්නේ ඒක හොඳට මතක තියාගන්න අපි බොහොම සුබවාදී සුන්දර යහපත් රටක් නැවත වතාවක් නිර්මාණය කරමු